උපාලි වනිගසූරිය එක වකවානුවක මේරට හිතපු ඉතාම ජනප්‍රිය නවකතා කරන කොහු නවකතා රාශියක් රචනා කරනු ලැබුවා. ඔහුගේ නවකතා අතරින් සිනමාවට නැගුණු නවකතාවක් වුණේ කිරිසුවඳ නවකතාව. කිරිසුවඳ නවකතාව ඇසුරෙන් හදපු චිත්‍රපටයෙන් ඇන්ටන් ග්‍රෙගරි අධ්‍යක්ෂණයට දායක වෙනවා. මේ කතාවට පාදක වෙන්නේ මෙරිල් සේනානායක කියන දක්ෂ නීතිජ්ජවරයා වටා. ඔහු විනිශ්චයකරුවෙකු වීමේ ආසාවෙන් ඉන්නවා. ඔහුගේ විවාහ වෙන්නේ ඔහු මාධවී කියන රූමත් කාන්තාවත් එක්ක. ඔහුට සුජිත් කියලා පොතෙකුත් ඉන්නවා. මෙරිල්ගේ අම්මා ජීවත් වෙන්නෙත් ඔවුන් එක්ක. එක දවසක විදේශයක ඉඳන් එන්න විශ්වවිද්‍යාල මිතුරියක් මාධවී හම්බවෙලා මේ කතා කර කර ඉන්නවා. මාධවී කියනවා මේ වෘත්තීය ජීවිතයටම ඇලී ගැලී ඉන්න මෙරිල් තමන් ගැන සලකන්නේ නැහැ. මිනිසත් තමන් බොහොම දුකින් ඉන්නවා කියලා. මේ වෙලාවේ මේ කතාව අතීතයට යනවා. මාධවීගේ තරණි පෙම්වතා නැත්තං ඇය විශ්වවිද්‍යාලින් දෙද්දියාගේ පෙම්වතා වුණේ සුරේන්ද්‍ර. හැබැයි සුරේන්ද්‍රත් එක්ක තිවිච්ච ප්‍රේම සම්බන්ධතාවය ඇයට අහිමි වෙන්නේ ඇගේ ඇයට තිබිච්ච ධනවත් භාවය නිසා. මොකද ඇගේ අම්මා මේකට සම්පූර්ණ විරුද්ධ වෙනවා. මෙරිල්ගේ මෙරිල් සේනානායක නීතිජ්ජවරයාගේ සියලුම පෞද්ගලික කටයුතු වලට මැදිහත් වන්නේ වෙනම ලේකම්වරියක් ඉන්න ඇගේ නම චම්පා. මේ චම්පත් එක්ක තියෙන හාදකමත් මේ මාධවීගේ සතුටට හේතු වන්නේ නැහැ. එක දවසක් මේ තමන්ගේ වෙනත් මිතුරයක් වෙච්ච රංජිගේ කෙනෙක් මිතුරියගේ ගෙදර සාදයකට ආරාධනාවකට යන මාධවීට ඩන්ස්ටන් හම්බ වෙනවා. ඒ වෙලාවේ මෙරිල් එතනට එන්නේ නැති හින්දා ඇය කියන්නේ ඇගේ සැමියා මේ ශිෂ්‍යත්ව කම්බල පිටරට ගිහිල්ලා ඉන්නවා කියලා. දවසක් මේ ඩන්ස්ටන් ඇයට දුරකථනයෙන් කතා කරනකොට එයා කියනවා මේ අනවශ්‍ය කතා කියන්නට එපා කියලා. ඒ වගේම මේ ඩන්ස්ටන් කෝල් ගත්තාම ඩන්ස් ඒ වෙනුවට අර නැන්දනිය නැත්තම් මෙරිල්ගේ අම්මා කෝල් ගත්තාම කෝල් එක ආන්සර් කළොත් ඩන්ස්ටන් ආන්සර් කරන්නතු ෆෝන් එක තියෙනවා. මේ මෙයින් දෙද්දී ශිෂ්‍යත්වයකින් ගියයි කියපු මෙරිල් ඇත්තටම ස්විට්සර්ලන්තයට ගිහිල්ලා චම්පාට නැත්තම් ඔහුගේ ලේකම්වරයට දැනුම් දෙනවා මේ එහෙ මම දැන් ඉන්නවා කියලා. හැබැයි මාධවී හිතන් ඉන්න අර මාධවීට අහම්බෙන් හම්බෙන ඩන්ස්ටන් සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඔහු සල්ලාල මනුස්සෙක්. ඒ විතරක් නෙමෙයි දික්කසාද වෙච්ච තවත් කාන්තාවත් එක්ක මිත්‍රකමක් කියලා ඒකත් අතහැරලා. ඔහු කියනවා මාධවී ඇත් එක්ක එනවා නම් තමන්ගේ දරුවත් එක්ක බාර ගන්නවා කියලා. මෙතර වාරේ ස්විට්සර්ලන්තයේ ඉන්න මෙරිල්ට තමන්ගේ භාර්යාව ගැන විවිධ නිර්නාමික ලිපි හම්බුණත් ඔහු ඒවා මුලින්නම් ගණන් ගන්නේ නැහැ. එක දවසක් තමන්ගේ නැන්දනියත් එක්ක කාර් එකේ යද්දී මාධවී දකිනවා අර තමන් පස්සේ ආපු ඩන්ස්ටන් වෙන ගෑනු කෙනෙක් එක්ක ඉන්නවා. මෝටර් රථයෙන්ම ඩන්ස්ටන්ගේ ගෙදරට යන මේ මාධවීට ඩන්ස්ටන් කියන්නේ ඒ තමන්ගේ නංගි කියලා. කොයි හැටටත් මේ කතාබහ ගැටුමකට ගිහිල්ලා ඇයව තල්ලු කරනවා. ඇය ඔහුව තල්ලු කරනවා. ඔහුගේ සිහි විසඥ වෙලා ඇදගෙන වැටෙනවා. මොකද අහල මේකට වැදිලා. මාධවීගේ ප්‍රමාදය මේ ගෙදරට ආපු මාධවීගේ ප්‍රමාදය හොයන්න නන්දනියාවම අර කාර් එකේ හිටපු නන්දනියාවම දකින්නේ ඩන්ස්ටන් සිහි නැති වෙලා ඉන්නවා. මේක දැකපු නන්දනිය මාධවීව ගෙදරින් පන්නලා දානවා. ඒ එක්කම ආරංචි වෙනවා ඩන්ස්ටන් හෘදයාබාධයකින් මිය ගියා කියලා. මේකට නන්දනිය කම්පා වුණත් ඇයි කවදාවත් තමන්ගේ පුතාට කියන්නේ වෙච්ච සිදුවීම. ඇයි කියන්නේ මාධවී ඇගේ අනියම් පෙම්වතෙක් එක්ක යන්නට ඇති කියලා. තමන්ගේ පුත්‍රයා අර චම්පත් එක්ක විවාහ වෙයි කියලා අම්මා බලාපොරොත්තු වුණත් චම්පායේ ගෙදරට එන්නේ දරුවව බලන්නට විතරෙන්ද. මේ අතර වාරේ දික්කසාද නඩුවක් ගැන කතා කරන්න ආපු කාන්තාවක් හින්දා මෙරිල්ට තමන්ගේ වෙච්ච වැරද්ද තේරුම් ගන්නවා. කාලයක් ගත වෙනවා. පුත්‍රයාත් ලොකු වෙනවා. පුතත් නීති විද්‍යාලයට ඇතුළත් වෙනවා. අර ගෙදරින් ගිය මාධවි හිඟන්න රැළකට එකතු වෙලා ඔත් එක්ක ජීවත් වෙනවා. එක දවසක් ඇයගේ මුදල් හොරකම් කරපු හිඟන්නෙක් පස්සේ පන්නාගෙන යද්දී මේ හිඟන්න වදිනවා කෝච්චියට. සෙසු හිඟන්න කියනවා මේ මාධවී ඇයව මේ ඔහුව කෝච්චියට තල්ලු කරා කියලා. අන්තිමට ඇය වෙනුවෙන් උසාවියේ පෙනී සිටින්නේ අර ඇගේම පුත්‍රයා. ඒක ඔහුගේ ප්‍රථම නඩුව. මොකද මාධවී වෙනුවෙන් වෙනත් කිසිවෙක් කතා කරන්නේ නැහැ. පුත්‍රයාගේ නඩුව අහන්න බලන්න නඩුව අහනවා බලන්න මෙරෙල් තාත්තත් එනවා. එයාව දකින අර සිඟන ගැහැණිය නැත්තං ඇත්ත මාධවී
රෝගී බවට පත් වෙනවා. රෝහලේදී ඇය තම පුත්‍රයාට තමන්ගේ කතාව කියනවා. පුතා ඒ වෙලාවේ තමන්ගේ පෙම්වතියත් අම්මට අඳුන්වලා දෙනවා. හැබැයි උසාවියේදී ඇයව හඳුනාගත්තු මෙරල් සේනානායක එතන දෙනකොට ඇය මිය ගිහිල්ලා. ඔහු තමන්ගේ පුත්‍රයාට කියනවා මේ වෙන කවුරුවත් නෙමේ වාගේම අම්මා කියලා. මේක අර මුල මැද අග තියෙන අර අපූර්ව අපූර්ව දෛවෝපගත සිදුවීම් තිබෙන නවකතාවක රසය නිසාම ගත්තු කතන්දරයක්. ඒ හැරෙන්නට මෙහි අපූර්ව දෙයක් තිබුණේ නැහැ. කොයි හැටි වෙතත් මේ චිත්‍රපටය මුලින් නිෂ්පාදනය කළේ ඇලරික් ලයිනල් ප්‍රනාන්දු. හැබැයි ඒ වන විට ඔහු අති දැවන්ත ක්‍රිස්තු චරිතය චිත්‍රපටයට අතගසා තිබූ නිසාද මේ චිත්‍රපටය විකුණා දැමීමට ඔහුට හැකි වුණා. චිත්‍රපටයේ තිබුච්ච තරු ගුණය නිසාම පිරිසක් මේ චිත්‍රපටය මිලියන ගත්තා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඇන්ටන් ග්‍රෙගරි. ඒ ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය. අපේ රටේ සිනමාවේ සිටි දීර්ඝ කාලයක් සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරපු ඇන්ටන් ග්‍රෙගරි සිනමාවට එන්නේ අල්ලපු ගෙදර චිත්‍රපටයෙන් විජය චිත්‍රාගාරයට. හියුගෝ ප්‍රනාන්දු සිංහලෙන් ලියපු පිටපත ඔහු තමයි මස්තාන් අධ්‍යක්ෂකතුමන්ට දෙමළ භාෂාවට පරිවර්තනය කරලා දුන්නේ. ඊට පස්සේ ඔහුට ඇත්තරම පුළුවන් සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනම සම්පාදනය කරන්න ඔහුට හැකියාව තිබුණා. මොකද මීගමුවේ රෝමානු කතෝලික විද්‍යාලයේ පෙරියමුල්ලේ ලොයලා විද්‍යාලයේ ඉගෙනගත් ඔහු දීවරයෝ චිත්‍රපටයේ දර්ශන තලයට යනවා. එතනදී මස්තාන් මහත්තයා හම්බුණාම කියලා විභාග පාස් කරලා එන්න මං චිත්‍රපටි වලට ගන්නම් කියලා. ඒ අවස්ථාවේ හ්‍යුගෝ මාස්ටර් නැත්නම් හ්‍යුගෝ ප්‍රනාන්දු පස්සේ ඔහු අල්ලපු ගෙදර චිත්‍රපටය රූපගත කරද්දී විජය චිත්‍රාගාරයට කැඳවාගෙන යනවා. ඔහු මේ කිරිසුවඳ චිත්‍රපටය හදනකොට චිත්‍රපට 46ක දායක වෙලා තිබුණා සහාය අධ්‍යක්ෂකවරයා හැටියට. චිත්‍රපට දෙකක සම අධ්‍යක්ෂකවරයා හිටියා. තවත් චිත්‍රපට දෙකක කාර්මික අධ්‍යක්ෂකවරයා වෙලා හිටියා. චිත්‍රපට 11ක තිරරචකයා ලෙස හැටියට කළා. ඒ වගේම චිත්‍රපට 3ක සංස්කරණ ශිල්පියා හැටියට කටයුතු කළා. 1964 ජූනි මාසේ 4 වෙනිදා විජය ස්ටුඩියෝයේ රැකියාවට ගිය ඔහු 1975 ජූනි මාසේ 4 වෙනිදා දක්වා, ඒ කියන්නේ හරියට අවුරුදු 10ක් විජය ස්ටුඩියෝකේ රස්සාව කළා. පස්සේ ඔහු තවත් ස්වාධීනව මේ සිනමාකරණයේ දිගටම ඩියලී සිටියා. කිරිසුවඳ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ජී.ටී. සිරිසේන, ඩබ්ලිව්. අමරපාල, එම්. සද්ගුණම් සහ පී.බී. බන්දුසේන. අධ්‍යක්ෂණය කළේ ඇන්ටන් ග්‍රෙගරි. කතාව උපාලි වනිගසේකරගෙන්, කිරිසුවඳ නවකතාව ඇසුරෙන්, දෙබස් සහ දෙබස් රචනය ඇන්ටන් අල්විස්ගෙන්, තිර රචනය ඇන්ටන් ග්‍රෙගරි සමග ඇන්ටන් අල්විස්ගෙන්. කැමරා අධ්‍යක්ෂණය කළා ඩොනල්ඩ් කරුණාරත්න සහ ලලිත් ගුණවර්ධන. සංස්කරණය සෙක්ස්ටස් අපොන්සු සහ ගාමිණි ජයමාන්න. ගාමිණි ජයමාන්න කියන්නේ අපේ සිනමාවේ කඩවුණු පොරොන්දුව ලියපු බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ පුත්‍රයා. සංගීත අධ්‍යක්ෂණය කළේ එම්.කේ. රොක්සාමි. ගීත රචනා කළා සුනිල් ආරියරත්න, කරුණාරත්න අබේසේකර සහ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ. එච්.ආර්. ජෝතිපාල ගායනා කළා හදකමල් සුවඳේ රන් කියන ගීතය. ඒ වගේම ජෝතිපාලයන් ගායනා කළා සිහිනමවා නිදිහනේ කියන ගීතය. වික්ටර් රත්නායක සහ ලතා වල්පොළ ගායනා කළා සුරංගනා ගීතරයේ කියන ගීතය. ශ්‍රී ලංකන් ගායක කණ්ඩායම සමඟ එච්.ආර්. ජෝතිපාල ගායනා කළා මල්ලොවේ මල් කුමරියේ කියන ගීතය. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය සිරිපාල ප්‍රනාන්දු සහ ඇන්ටනි ඊ. චාල්ස්. වචන රූපණය ඩී.බී. ඇන්තනි. කලා අධ්‍යක්ෂණය ලයනල් සිල්වා. ශබ්ද පරිපාලනය කේ.පී.කේ. බාලසිංහම්. රසායනාගාරය හොංකොං කලර් මූවි ලැබ් සම්බන්ධීකරණ ඩෙල්මන් ජයරත්න. කොණ්ඩා මෝස්තර පාලිත කුමාර සහ සෑම් පෙරේරාගෙන්. ගීත පටිගත කළේ ජෝර්ජ් මනතුංග. රාජ චිත්‍රපට සංස්ථා සරසවි චිත්‍රාගාරයේ. සෙසු කටයුතු විජය චිත්‍රාගාරයේ හැඳල. නාමාවලිය එ.ඩි. රංජිත් කුමාර. නිෂ්පාදන කල්මනාකරණය මැරට්ලි සිල්වා ගෙන් සම්මාදම් වුණා. විජය කුමාතුංග මෙරිල් සේනානායක ලෙසත්, ගීතා කුමාරසිංහ මාධවිය ලෙසත්, සබිතා පෙරේරා ලේකම් චම්පා ලෙසත් චරිත නිරූපණය කළා. ලීනද සිල්වා මෙරිල්ගේ මව ලෙසත්, චන්ද්‍ර පණ්ඩිතරත්න සජිත් නැත්නම් දරුවාගේ චරිතයත් චරිත නිරූපණය කළා. තිස්ස විජය සුරේන්ද්‍ර ඩන්කන්ගේ චරිතයත්, ජෙනිටා සමරවීර සංජීවනිගේ චරිතයත් නිරූපණය කළා. සනත් ගුණතිලක ගරු රංගපෑමක් කළා. ස්වර මල්ලවාරච්චි ගරු රංගපෑමක්. මානිල් වානගුරු අග්‍ර සජීවනි මේ හතර දෙනාම චිත්‍රපටයේ ගරු රඟපෑමක යෙදුණා. ක්ලීඩස් මෙන්ඩිස්, ගොඩ්බ්‍රී ෆෙරමොන, දයානන්ද ගුණවර්ධන, ශිරාණි නුගේරා, විශාකා සිරිවර්ධන, චන්ද්‍ර පණ්ඩිතරත්න, කමුණේ ප්‍රනාන්දු, හෙලන් කරුණාරත්න, අශාන් රොසි ප්‍රනාන්දු, ඇනිටා අලස්, මැරට් ජෙලිස් සිල්වා මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. මේ චිත්‍රපටය මුදල් විතරම අසාර්ථක වුණ චිත්‍රපටයක් වුණේ නැහැ.